DBMS question number 34 ගෙනවන්න අපි අද තාව අපි අද DBMS question 34 න් කරන්න තියෙන අපි question number 31 දී හදාගත්ත early issue center කියන database එකේ ඒකේ තියෙන tables වලට මේ question number 34 න් අද අපිට කරන්න තියෙන්නේ ඒ tables වලට අදාළව data add කරන්න තමයි තියෙන්නේ අපි question number 37 පළවෙනි question එකට කියවෝති enter the data in the table below into the user type table making කියලා තියෙන්නේ user type කියන table එකට මෙන්න මේ details ටික add කරන්න කියලා තමයි කියලා තියෙන්නේ user type id එක එකවන user type name එක employee කියලා දෙන්න දෙවෙනි id එක Customer කියලා දෙන්න තුන්වෙනි ID එකට supplier කියලා දෙන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. අපි බලමු එක HDS SQL software එකේ තමයි අද මේ create කරන්නේ. අපි බලමු කොහොමද query එකක් ලියලා ඒකට answer එක ගන්න කියලා. මුලින්ම අපි මෙතන insert කරගන්නවා early issue center කියන database එක. ඊට පස්සේ අපි මෙතනින් early issue center කියන database එකේ තියෙන user type එක ගන්නවා. User type එක අරගෙන අපි ඊට පස්සේ user type name එක add කරගන්නවා මේ ආකාරයට user type name එක අපි add කරගන්නවා ඊට පස්සේ අපි value එකක් දාලා කස්ටමර් කියලා දා ගන්නවා වැලියු කියලා දාලා මේ ආකාරයට තමයි අපි query create කරගත්තේ early issue center එකේ user type එක user name එක දුන්නා ඒ වගේම value එක employee කියලා දුන්නා මේ ආකාරයට තමයි අපි add කරගන්නේ අපිට තියෙන ඊළඟ details දෙක customer සහ supplier කියලා දෙන්නත් මේ ආකාරයට අපි add කරගන්නවා මෙතනින් customer add කරගන්නවා ඒ වගේම අපි ඊළඟට අපි මෙතනින් supply add කරගන්නවා අපි execute කරලා බලමු values ටික add වෙනවද කියලා මේ ආකාරයට අපි execute කරාම අපි refresh කරලා බලුවාම අපිට බලා ගන්න පුළුවන් employee customer supplier කියලා මේ තුන් දෙනා add වෙලා තියෙනවා
අපි යමු දෙවෙනි question එකට. දෙවෙනි question එකේ කියන්නේ enter the data of Buildo city table. ඒ කියන්නේ city table එකට මේ details ටික add කරන්න ඕන ID එක කොළඹ. ID දෙක candy ID තුනක් උරුණෑගල ID හතර මාතල සහ ID පහ ගම්පහ කියන ඒවා. මෙතනත් අපි insert query එකක්ම තමයි ලියන්නේ. අපි insert කරගන්නවා. Insert into our relationship center database එක ගන්නවා. ඊට පස්සේ city table එක ගන්නවා ඒකේ තියෙන. ඒකට අපි ඇඩ් කරගන්නවා සිටි නේම් එක. ඒ වගේම වැලියුස් විදියට අපි මෙතන තියෙන ඩීටේල්ස් ටික අපි ඇඩ් කරගන්න. මේ ආකාරයට අපි ඇඩ් කරගත්ත insert into our relationship center city table එකේ තියෙන city name එකේ වගේම value version අපි කොළඹ කියලා ඇඩ් කරගත්ත මේ ආකාරයටම තමයි අපි ඉතිරි data හතරත් අපි ඇඩ් කරගන්නේ. මේ ආකාරයට තමයි insert query හතර අපි ඇඩ් කරගත්තේ කැන්ටි කුරුණෑගල මාතලේ සහ ගම්පහ. අපි මේක එක්සිකියුට් කරලා බලමු answer එක එනවද කියලා. සිටි ටේබල් එකට ගිහිල්ලා data වලට ගියා අපිට බලා ගන්න පුළුවන් කොළඹ කැන්ටි කුරුණෑගල මාතලේ කියන AD data ටික ඇඩ් වෙලා තියෙනවා. අපි තුන්වෙනි question එකට ගියොත් තුන්වෙනි question එකේ තියෙන enter the data the table below the gender table මේකෙන් කියලා තියෙන්නේ gender table එකට male female කියලා ඒ ඩේටා දෙක දාන්න කියලා. අපි ඒකත් ඇඩ් කරගමු මෙතනින්. මෙතනත් කරන්නේ insert query එකක්ම තමයි insert කරගන්නවා. insert into අපි database එක ගන්නවා. relative center කියලා database එක ගත්ත ඊට පස්සේ මේකේ තියෙන gender table එක ගන්නවා. ඊට පස්සේ අපි gender name එක ගන්නවා. ඒ වගේම value විදියට දාගන්නවා male and female කියලා. මේක male කියලා අපි දාගන්නවා. මේ query එකම තමයි අපි email වලට ඇඩ් කරගන්නේ. අපි මෙතනින් female කියලා ඇඩ් කරගන්නවා. අපි execute කරලා බලමු gender table එකට මේක ඇඩ් වෙනවද කියලා.
gender table වල data වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් male female කියලා add වෙලා තියෙනවා. හතරවෙනි question එකට ගියොත් හතරවෙනි question එකේ තියෙන්නේ enter the data in the table below the user table. මේකේ තියෙන user කියන table එකට මේ details ටික add කරන්න ඕනේ. user id එක, first name එක, last name එක, contact number එක, status එක, user type id එක සහ address id එක සහ gender id එක මේ මේ column වලස් වලට මේ තියෙන details ටික data ටික add කරන්න කියලා තමයි තියෙන්නේ. මෙතනත් insert query එකක්ම තමයි use කරන්න තියෙන්නේ. අපි මුලින්ම insert into database එක අරගන්නවා. issue center කියලා ගන්නවා. ඊට පස්සේ user table එක ගන්නවා. ඊට පස්සේ first name එක, last name එක, contact number එක add කර ගන්නවා. first name, last name, contact number add කරගත්ත ඊට පස්සේ status එක, user type එක, user type ID එක add කරගන්නවා. මේ ආකාරයට status එක add කරගත්ත user type ID එකේ වගේම gender ID එකේ වගේම system login ID එක. ඒ වගේම address ID එක අපි add කරගත්තා. ඊට පස්සේ අපි values විදියට මුලින්ම first name එක දාගන්නවා දිලාන් කියලා. ඊට පස්සේ අපි last name එක add කරගන්නවා දෙන්න කෝන් කියලා. ඒ වගේම contact number එකත් අපි add කරගන්නවා. ඊට පස්සේ අපි status එක එක කියලා add කරගන්නවා. ඊට පස්සේ user type ID එක දෙක කියලා add කරගන්න. address ID එක කියලා add කරගන්නවා. ඊට පස්සේ gender ID එකත් අපි එක කියලා add කරගන්න.
කාරයට තමයි අපි කුවරි එක ලිව්වේ. මේ ආකාරයට අපි ෆස්ට් ඩේට් ටික ඇඩ් කරගත්තා. අපිට බලන්න පුළුවන් මේක එක්සිකියුට් කරලා. අපි එක්සිකියුට් කරලා බලමු. අපි ඩේට වලට ගියොත් රිෆ්‍රෙෂ් කරාම මේ ආකාරයට අපිට බලා ගන්න පුළුවන්. අපි ඩේට් එක ඇඩ් කරගත්තා. යම් පස්සෙනි ක්වෙස්චන් එකට, පස්සෙනි ක්වෙස්චන් එකේ තියෙන එන්ටර් ද ඩේටා ඉන් ද ටේබල් ඇඩ්‍රස්. ඇඩ්‍රස් ටේබල් එකට මේ ඩේට් එක ඇඩ් කරගන්න තියෙන්නේ ඇඩ්‍රස් ID එක, නම්බර් එක, ස්ටේට් එක, ස්ටේට් 2 එක, හා සිටි එක. අපි මේ ටිකත් ඇඩ් කරගමු. නම්බර් එක ස්ට්‍රීට් එක, ස්ට්‍රීට් 1 එක, ස්ට්‍රීට් 2 එක, සිටි ID එක අපි ඇඩ් කරගන්න ඕන. මුලින්ම අපි මේ ටික ඇඩ් කරගමු. මේ ආකාරයට අපි ඩේටා පහම ඇඩ් කරගත්ත. නම්බර් එක ස්ට්‍රීට් 1 එක, ස්ට්‍රීට් 2 සහ සිටි IDs ටික මේ ආකාරයට ඇඩ් කරගත්තා. අපි 6 වෙනි ක්වෙස්චන් එක ටික එන්ටර් ද ඩේටා ඉන් ද ටේබල් බිලෝ සිස්ටම් ලොගින් ටේබල්. සිස්ටම් ලොගින් ටේබල් එකට මේ ඩේටා ටික ඇඩ් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මෙතෙන්ටත් යූස් කරන්න ඉන්සර්ට් ක්වරි එකක්, ඉන්සර්ට් කියලා දාලා ඉන්ට් වරලිය ෂූ සෙන්ටර් කියලා දානවා. සිස්ටම් ලොගින් කියන එක ටේබල් එක ඇඩ් කරන්න. යුසර්නේම් පාස්වර්ඩ් යුසර් යුසර් ID එක මෙතෙන් ඇඩ් කරගන්නවා. මේ ආකාරයට අපි ඒ ඩේට දෙකත් ඇඩ් කරගත්තා. තිරණ කියන එක සහ ඇමන්දා කියලා ඒ යුසර් නේම් සහ පාස්වර්ඩ් දෙකත් ඇඩ් කරගත්තා. මේ ආකාරයට තමයි අපි කම්ප්ලීට් කරේ 34 වෙනි ක්වෙස්චන් එක. Thank you very much.